සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නව රුවන් ටෙක් YouTube channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ ඇන්ටිවයරස් software එක review එකක් කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද මේ ඔයගලන්ට අරගෙන ඉන්නේ. ඉතින් ඇන්ටිවයරස් software එකක් අපේ machine එකට ඕනේද? ඉතින් අපි internet use කරනවා නම් එහෙම නැත්නම් තවත් machine එකකින් files transfer කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ඇන්ටිවයරස් software එකක් එහෙම නැත්නම් internet security software එකක් තියෙන්න ඕනේ. ඉතින් manufacturers ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ කට්ටියගේ ඇන්ටිවයරස් software එකක් අපි කැමති විදිහකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ protection type එක ඒ වගේම මිල සහ මේකේ අපිට හම්බ වෙන devices ගන්න ගොඩක් දුරට වෙනස් මේ manufacturer. ඉතින් කොහොමුණත් ගොඩක් කාලයක් තිස්සේ මම use කරන්නේ Kaspersky internet security. ඉතින් මේ software එක ලංකාවේ ගොඩක් දෙනෙක්ට ගැලපෙන software එකක්. ඒ වගේම අපිට lazy මේ software එකත් එක්ක වැඩ කරන්න. ඒ වගේම ගොඩක් හොඳ protection එකක් තියෙනවා අපේ PCs වලට. ඉතින් මේ software එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ video එකට කිසිම sponsor කෙනෙක් නැහැ. මගේ පෞද්ගලික කැමැත්ත ගැන තමයි මේ අද ඔයගලන්ට අරගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ Kaspersky Internet Security 2070 software එක. හොඳයි. ඉතින් Kaspersky කියන්නේ ලෝකේ ගොඩක් top 10 අතර ඉන්න software එකක්. ඉතින් මේ software එකේ versions තුනක් තියෙනවා. එකක් තමයි Kaspersky Internet Security, ඒ වගේම Kaspersky Antivirus, ඒ වගේම Kaspersky Total Security. ඉතින් අපිට අවශ්‍ය protection එකේ හැටියට මේ software එක තෝරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩක් shop වල ගොඩක් කියන හැම shop එකකම වගේ අපිට මේ Kaspersky software එක මිලදී ගන්න පුළුවන් Internet Security. ඉතින් මේක 2015, 2016, ඒ වගේම 2017 විදිහට package එක තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම package එකම අපිට පුළුවන් 2017 වලට activate කරගන්න. ඉතින් මේ software package එකත් එක්ක අපිට හම්බ වෙනවා සිංහලෙන්ම මේක කොහොමද install කරන්නේ, ඒ වගේම මේක activate key එක, ඒ වගේම මේකත් එක්ක අපිට CD එකක් හම්බ වෙනවා. ඉතින් මේ CD එකට අමතරව අපිට පුළුවන් internet එකෙන් download කරලා latest version එක download කරගන්න. ඉතින් අපි දැන් බලමු මේ software එක කොහොමද install කරගන්නේ, ඒ වගේම අපිට හම්බ වෙන key එක කොහොමද මේකට දාගන්නේ කියලා. මේ software එකේ අලුත්ම version එක අපිට පුළුවන් internet එකෙන් ගන්න. ඉතින් අපිට Google ගිහිල්ලා අපිට පුළුවන් Kaspersky product updates කියලා search කරන්න. එතකොට මේ විදිහට kaspersky.com එකේ web page එකක් එනවා. අපිට පුළුවන් මේකේ අපේ software එක තෝරගන්න. ඉතින් මම මෙතනදී පෙන්වන්න යන්නේ කොහොමද Kaspersky Internet Security එකේ software එක download කරගන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් මෙතන latest version කෙනෙක් click කරලා මේ software page එකට යන්න. ඉතින් මේ විදිහට මේකේ website එක එනවා. අපිට පුළුවන් මෙතන අපේ Windows නම් Windows එකට download for PC දෙන්න. ඊට පස්සේ මේ විදිහට software එක save වෙනවා අපේ machine එකට megabyte 175. ඉතින් මේක download කරන දවසේ තියෙන version එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ file එක download වුණාට පස්සේ අපිට පුළුවන් මේ software එක install කරගන්න. හරි, දැන් download වෙලා ඉවරයි. අපිට පුළුවන් මේක run කරන්න. අපිට පුළුවන් continue කරන්න. මෙතන අපිට පුළුවන් KNS එකට අපි කැමති නම් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කන්ටික් කරන්න. ඊට පස්සේ මේ විදිහට admin permission ඉන්න අපිට පුළුවන් yes කියලා මේ software එක install කරගන්න. installation එක ඉවරනාට පස්සේ desktop එකට මේ විදිහට icon තුනක් එක්ක මේ software එක install වෙනවා. අපිට පුළුවන් මේ විදිහට මේක finish කරලා මේ software එක open කරගන්න. මේක කරන වෙලාවේ internet එක තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට එතකොට පුළුවන් මේ software එකට අපේ key එකක් දාගන්න. ඉතින් මෙතන එනවා මෙතන recommended එකක්. Enable protection again adds to install desired software and block additional installations. ඉතින් අමතර software install වෙන එක නතර කරන්න අපිට පුළුවන් මේ tick එක දාලා. ඉතින් ගොඩක් crack software use කරන කෙනෙක් නම් ආට පුළුවන් මේ tick එක අයින් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් finish කරන්න. એટલે මේ විදිහට activation wizard එක එනවා. අපිට පුළුවන් මෙතනදී අපේ key එක, අපේ package එක ගාදී හම්බෙන key එක මෙතනට ඇතුළත් කරලා මේක activate කරගන්න. ඊට පස්සේ මේ විදිහට internet එකට connect වෙලා මේ product එක activate වෙනවා. ඉතින් මේ විදිහට activation is complete successful වෙනවා. මේක finish කරගත්ත පස්සේ අපිට පුළුවන් මේකේ license details මෙතනින් බලා ගන්න. ඉතින් මෙතන activate කරන දවසේ ඉඳන් තමයි අපේ key එකට අදාළ කාලය activate වෙන්නේ. ඉතින් කම්පියුටර් එකේ ටයිම් එක හරියට තියෙන්න ඕනේ මේ ඇක්ටිවේෂන් එක කරන වෙලාව. හරි, ඉතින් ඔය විදිහට තමයි software එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් database එක update කරගන්න. මේ විදිහට run update දීලා manual update එක
ඊට පස්සේ අපිට පුළුවන් අපි මේකේ සෙටින්ස් හදාගන්න මේ විදිහට ප්‍රොටෙක්ෂන් එක අනේබල් කරලා මෙතන පර්ෆෝමන්ස් ස්කෑන්. ඉතින් ස්කෑන් එකට ගියොත් අපිට පුළුවන් අපේ කම්පියුටරේ ගොඩක් ස්ලෝ එකක් නම් අපිට පුළුවන් මෙතන මිනිමම් ප්‍රොටෙක්ෂන් දීලා හයස් කම්පියුටර් පර්ෆෝමන්ස් දෙන්න. එතකොට අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ ස්ලෝ නොවි මේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක දුවන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තෝරන්න වෛරස් එකක් අල්ලපුවාම මොකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍ය විදිහට නම් අපිට පොප්අප් එකක් එනවා. ඉතින් මේ දේ වෙනස් කරගන්න පුළුවන් අපිට මෙතනදී. ඉතින් ඒ වගේම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් එහෙම නැත්නම් රිමූවබල් මාකර් එකක් ගහුවොත් අපිට ඒක ස්කෑන් වෙන විදිහත් මෙතනදී අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් දීලා මේකේ සෙටින්ස් හදාගන්න අපිට අවශ්‍ය විදිහට. ඉතින් ඊට අමතරව මේක තියෙන තවත් ප්‍රොටෙක්ෂන් වර්ග ගොඩක්. ඉතින් ඒ හැම ප්‍රොටෙක්ෂන් එකක්ම අපි කැමති විදිහට මෙතනින් අපිට කස්ටමයිස් කර ගැනීමේ හැකියාව තියෙනවා මේ සෙටින්ස් වලින්. ඉතින් විදිහට හදාගත්තට පස්සේ මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් හොඳට රන් වෙනවා. ඉතින් කිසිම ප්‍රශ්න නැතුව අපිට පුළුවන් අපේ කම්පියුටර් එක වෛරස් වලින් ඒ වගේම ඉන්ටර්නෙට් ත්‍රෙට්ස් වලින් ආරක්ෂා කරගන්න. හොඳයි. ඉතින් මේ විදිහට දාගත්ත සොෆ්ට්වෙයාර් එක අපිට යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව අපේ ලයිසන්ස් පීරියඩ් එක ඉවර වෙනකම්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක අපේ මිලදී ගන්න ගියොත් අපිට පුළුවන් මේක වර්ෂන් දෙකකින් ගන්න. Kaspersky Antivirus එහෙම නැත්නම් Kaspersky Antivirus Security ලංකාවේ මාකට් එකේදී. ඒ වගේම මේක අපිට පුළුවන් අපි යූස් කරන්න බලාපොරොත්තු වෙන කම්පියුටර් ගන්නට ගන්න. ඉතින් මේක තියෙනවා 1 user license එක, ඒ වගේම 3 user license එකක් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකේ. ඉතින් අපි ගත්තොත් Kaspersky Internet Security software එකේ රුපියල් 1500ක් විතර වෙනවා 1 user license එකක්. ඒ වගේම 3 user license එක අපිට පුළුවන් වෙයි රුපියල් 3200කට විතර මිලදී ගන්න. ඉතින් මේක ඔයාලගේ කම්පියුටර් shop එක අනුව වෙනස් වෙයි ගන්න. ඉතින් කොහොමුණත් මේ ආසන්න මුදලක් වෙයි මේ සොෆ්ට්වෙයාර් එක. ඉතින් කම්පියුටර් එකක් බිල්ඩ් කරාම එහෙම නැත්නම් දැන් තියෙන මැෂින් එකකට මේ වගේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න. එතකොට පුළුවන් වෙයි හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ඔයගොල්ලන්ගේ කම්පියුටරේටත් ගන්න. ඉතින් මේ ගැන ගොඩක් දේවල් මග ඇරෙන්න ඇති. ඉතින් මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ට පුළුවන් Facebook page එකට message එකක් දාලා දැනගන්න. ඒ හැමදාන message එකකටම මම අනිවාර්යයෙන් reply කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මා social media follow කරන්න Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් video එකකින් මන්ටම හම්බෙමු.